මෙම සියලු ඉන්ධන නෞකා සඳහා මුදල් ගෙවා අවසන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා. කෙසේ වෙතත් ජාතික ඉන්ධන අවසර පත්‍රයට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කෙරෙන්නේ ලබන 20 වැනිදා සිටයි. එම අවසර පත සඳහා ලියාපදිංචිය අවසන් වනතුරු නව තෙල් තුග බෙදා හැරීමේ කටයුතු සිදුවන්නේ නැහැ. ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකර් රථ හිමියන්ගේ සංගමේ සමලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ සිපිට්කෝ ඉන්ධන ප්‍රවාහණය අද දිනේ සිදු නොවන අතර IOC සමාගමේ ඉන්ධන ප්‍රවාහණය සඳහා ටැංකි රථ යොදවා ඇති බවයි. අදත් ඉන්ධන පිරෝම්හල් අසල ගැටුම් ඇති වුණා. පැලිකුට බුලුගහන්දි IOC පිරෝම්හල මේ අද මෙම පිරෝම්හලට පෙට්‍රල් ලැබීමත් සමග මෙම තත්ත්වය මතුව අතර ජනතාව පවසන්නේ මෙර පිරිස් විසින් එම ඉන්ධන පිරෝම්හල පාලනය කරන බවයි. සෙඩ් එකේ නෙවෙයි පාලනය කරන්නේ, පොලිසිය පැත්තක ඉන්නවා. වෙන අය තමයි පාලනය කරන්නේ. සෙඩ් එකේ යුනිෆෝම් බඳපුවාට වැඩිය ඉන්නේ වෙන අය. එයාලට මෙතන කරන්න ජොබ් එකක් නැහැ නේ. එයාලට ජොබ් එකක් නැහැ. එයාලා වෙන මොන හරි දෙයක් කරනවා. සාධාරණයක් වෙන්නේ නැහැ. පාතාලික කට්ටිය කියලා ගමේ කට්ටිය කියලා ඇවිල්ලා දාගෙන යනවා. දැන් ලොක්කම නිකන් ඇවිල්ලා. හැමදාම දකින්න. එයාලා කවුරුවක්වත් අස්සම් කරන්නේ නැහැ. දේවල් අයිතිකාරෝ ඉන්නා වගේ සෙඩ් අයිතිකාරෝ කරගෙන තියෙනවා. මවනිල සමපාකර පිරුම්හලේ පොලිමේ සිටින ජනතාව දින 14කට වැඩි කාලයක් මෙලෙස රැඳී සිටිනවා. ඔවුන් චෝදනා කරන්නේ මෙතෙක් කල පැමිණි ඉන්ධන තුග මැර කණ්ඩායම් මැදිහත් වී බෙදාගත් බවයි. දැන් මෙතන ආපුහම තෙල් ආපුහම කොහෙවත් ඉන්න පිරිසක් ඇවිල්ලා දැන් ගහ ගන්නවා. හරිද? දවස් 8ක් නිදි මරලා දුක් විඳලා වහන්සි වෙලා ඉන්න මිනිස්සුන්ට දෙන්නේ නැහැ තෙල්. කොහෙවත් ඉන්න මැරෙන්න තමයි තෙල් දෙන්නේ. ඒවට පොලිසිය සපෝට්. අපිට ආපු තෙල් ටැංකියේ 3800ක් ගැහුවා පොලිසියට. හැම දෑමත් මෙතන නිදි මරාගෙන ජීවිතේ විනාශ කරගන්න වෙලා තියෙනවා. තවත් 15ක් ඉන්න මිනිස්සු ඉන්නවා මේකේ. තෙල් ටික ආපු ගමන් පොලිසියෙන් ගෙනව ගා ගන්නවා. ඒජි ගෙනව ගා ගන්නවා. සම්පකරය ගෙනව ගා ගන්නවා. උන් එක්කම ගානවා. පිරුම්හල පවත්වාගෙන යන සමුපාකර සමිතිය වෙත ගොස් ජනතාව ඉන්ධන නොලැබීමට හේතු විමසූ අතර එහිදී ඇති වුණේ සංවාදාත්මක තත්වයක්. පිරිස නැවත පෝලිම් වලට එකතු වූයේ අද හෝ හෙට ඉන්ධන ලබා දෙන බවට පොලිසිය පුරුදු වීමෙන් පසුවයි. මීගමු නගරයේ පිහිටි IOC පිරුම්හලේ අද පෙට්‍රල් නිකුත් කිරීම ආරම්භ කිරීමත් සමග පොලිසිය වෙනම පෝලිමක් නිර්මාණය කර තිබූ අතර එහි අපිලිවෙල හේතුවෙන් ජනතාව මැදිහත් වී එය නිවැරදි කිරීමට උත්සාහ කරන අයුරුද දක්නට ලැබුණා. ඉන්ධන නිකුත් කිරීමේ සීමා හේතුවෙන් මෙම පිරෝම්හලේද අද සංවාදාත්මක තත්වයක් මතු වුණා. නිතම ඌරාපුල සමුපකාර පිරෝම්හලට පසුගිය 5 වැනිදායින් පසු ඉන්ධන නොලැබීම හේතුවෙන් ජනතාව නිට්ටඹුව කිරිඳිවැල මාර්ගය අවහිර කරමින් අවිරුද්ධතාවකන රත වුණා.